සිලෙක්ටර්ස් ලා දෙක කෝච් එකේ කතා කරන්නේ මොකද ඕපන් කරන්න ඉන්නවා දනුෂ්ක ඉන්නවා ඉතින් කොමත් ඉන්නවා කීප දෙනෙක් ඉන්නවා මොකද 2023 විතර වෙනකන් ඒගොල්ලෝ ප්ලෑන් එකක් තියෙනවා කවුද ඕපන් කරන්න මොකද හැම වෙලාවෙම ගොඩක් ප්ලේයර්ස් ලාව මාරු කරොත් ටීම් එකක් කවදාවත් හැදෙන්නේ නැහැ ඉතින් ඒක නිසා දික්කත් ඉන්නවා ලිස්ට් එකේ ඉන්නව නැත්තේ අපේ මේ හැම වෙලාවෙම මේ විකට් කීපින් ඒ කියන මොකද එයත් පුහුණුවීම් කරගෙන යනවා ඉතින් මේ 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 සංචාරයේ මම කීප් කරන්න ඉන්න මොකද ඉස්සරහට අපි ටීම් එක බැලන්ස් කරන්නේ කොහොමද කියලා බලන්න මොකද මේකද ගොඩක් සීනියර්ස් ලා මෙතන අඩුයි එතකොට අඩු නිසා අපිට බෝලින් අපේ ටීම් එකේ ඕල් රවුන්ඩර්ස් ලාම ගස්සන්නත් බෑ ස්පෙෂලි බෝලර්ස් ලා ගස්සන්නත් ඕනේ බැට්ස්මන් ලා ගස්සන්නත් ඕනේ එතකොට මේ බැලන්ස් කිරීමේ මත තමයි ඒ මත මම ඕපන් කරනවද නම්බර 3 ගහනවද කියන එකක් තීරණය වෙනවා ඉතින් දැනට ඒ ඒ ප්ලෑන්ස් වල තමයි ඉන්නේ සල් මෙන්ඩිස්ට ඇත්තටම මම හිතනවා ඒ වගේ බ්‍රේක් එකක් හම්බුනේ හොඳ ඕනම ප්ලේ කෙනෙකුට අපේ උඩට යනවා පල්ලයට යනවා ඒ කාලෙදී අපිට බ්‍රේක් එකක් හම්බෙන්නේ හොඳයි එතකොට එයා ෆ්‍රෙෂ් වෙලා සෙල්ලම් කරලා ඒ කියන්නේ ප්‍රැක්ටිස් කරලා එයාගේ කොන්ෆිඩන්ස් හදාගෙන යනවා ඉතින් වගකීමක් එක්ක තමයි එයාව ටීම් එකට ඒබලා තියෙන්නේ එතකොට මම හිතනවා යාට වගකීමක් දුන්නාම එයා ටිකක් වෙනස් වෙයි කියලා හිතනවා මොකද බැට් කරන විදිහත් මොකද එයාට ලොง ඉනින් ගහන්න පුළුවන් කෙනෙක් එතකොට ඒ වගේ කෙනෙකුට වගකීමක් දුන්නාම මම හිතනවා එයාගෙන් ගන්න පුළුවන් මැක්සිමම් ගන්න පුළුවන් වෙයි කියලා මම මගේ පෞද්ගලික මතයක් තියෙනවා කතා කරන අඩු කියන්නේ ඉතින් ඇත්ත අවශ්‍ය දෙයට කතා කරාම ඇති කියන මතය තමයි මම හැම වෙලාවෙම ඉන්නේ මොකද අනවශ්‍ය විදියට මම කොහොමත් කතා කරන්න යන්නේ නැහැ ඉතින් මම දන්න දේ මම ප්ලේස් ලට මට පුළුවන් හැම වෙලාවෙම මම කියලා දෙනවා ඉතින් මම හිතනවා කතා කරන රැඩි එකද අඩුයිද කියන එක ගොඩක් බලපායිද කියලා මම හිතන්නේ මොකද මම අවශ්‍ය දේ අවශ්‍ය කෙනාට අවශ්‍ය වෙලාවට කියනවා නම් මම හිතනවා ඒ ඇති කියලා මොකද අනවශ්‍ය විදියට කතා කරන්න ගියොත් ඒක සමහරවිට ප්ලේස් ලට වදයක් වෙන්නත් පුළුවන් නේ සමහරවිට දෙපැත්තක් තියෙනවා හැම පැත්තකම එක තමන් හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕනේ බය නැතුව සෙල්ලම් කරන්න. ඒ කියන්නේ තමන්ට කොන්ෆිඩන්ට් තියෙන්න ඕනේ. තමන්ට ඒ ගහන පාර ගැන 100%ක් කොන්ෆිඩන්ට් තියෙන්න ඕනේ. 100%ක් කොන්ෆිඩන්ට් තිබ්බම සමහරවිට ඒ ගහන පාර වර්ධින්න පුළුවන්. ෆියලස් ගහන්න නම් ගොඩක් හැමෝම ඒ කියන්නේ තමන්ගේ තියෙන ස්කිල් එකේ ස්ට්‍රෙන්ත් එකයි වීක්නස් එකයි දැනගන්න ඕනේ. මොකද මට කොයි තැනට වැටුනොත්ද ගහන්න පුළුවන්, කොයි තැනට ගහුවොත්ද මට අමාරු වෙන්නේ. ඒතකොට ඒ වගේ අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් තිබ්බොත් අපිට ලේසි ෆියලස් ක්‍රිකට් ගහන්න. බෝල කෙනෙක් වුණත් දැනගන්න ඕනේ මං මගේ මොන බෝලටද විකට් ගන්න පුළුවන්. මම මොන බෝල්ද ඩොට් බෝල් දාගන්නේ අන්න ඒ වගේ අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තිබ්බොත් අපිට ෆියලස් ක්‍රිකට් ගහන්න පුළුවන් මොකද ෆීල්ඩින් අතින් බැලුවොත් මම හිතනවා ගොඩාක් හොඳ ෆීල්ඩින් යුනිට් එකක් වෙයි මොකද ගොඩාක් අය ඒ කියන්නේ තරුණාවදී ඉන්නේ මොකද හොඳට ෆීල් කරනවා ඉතින් මම ගොඩාක් ලොකු වෙනසක් බලාපොරොත්තු වෙනවා මේ ටුවර් එකේ ෆීල්ඩින් වලදී